හිතන්නවත් බෑනේ. නමුත් දෙවිය බ්‍රහ්ම වගේ බව පවා අපිව ප්‍රමාද කරනවා. සම්මයන් දෘෂ්ටික නෙවි නොවි ඒ තැන්වල ඉපදුනා නම් ඒත් අපිව ප්‍රමාදයට ලක් වෙනවා. ඒකත් හිතන්න ගොඩක් වැදගත් කරුණක්. ඔව් ඒ ගාථාව ඇත්තටම ඒ ෂණයෙන් ෂණයට තමයි අදාළ වෙන්නේ. සංඛාර කියන එක දැන් ජීවත් වේග අපි ජීවත් වෙමින් ඉන්න හැම මොහොතකම අවිද්‍යාව සහගත සංඛාර කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර මොහොතක් පාසා සකස් වෙනවා. ඒ මොහොතක් පාසා ඒවා බිඳ වැටෙනවා. ඒ මොහොතක් පාසාම අනිත්‍යයි. අර මරණය විශේෂයි මොකද මිනිස්සුන්ගේ හිතවලට කාවදින අවස්ථාවක් නිසා. ඒ නිසා තමයි සමින්නන්සලා ඒ ගාථාව එතන මතු කරලා ගන්නේ. අනික් වෙලාවට දැන් මිනිස්සු සතුටෙන් ඉන්න වෙලාවක වගේ ඔබ කිව්වට ඒක විශේෂ වෙන්නේ නැති නිසා අර වෙලාවෙ මතක කරගන්න නම් තවම කියන එක හරි ඒක ඒ ඒ ෂණේදීම අවබෝධ කරගත යුතු කරුණ තමයි ඒ ගාථාවෙ තියෙන්නේ. ක්ෂණික මරණ ගොඩාක් තියෙනවා. ඒ මරණවලටත් ඔක අදාළයි. මේ මොහොතේ පවා ෂණි වශයෙන් බැහැ වෙලා යන ඒ සංඛාර ධර්ම ඔක්කොටම ඒ ගාථාවේ තියෙන අර්ථය හෙදෙනවා. නමුත් අර මරණ ගැනලු කියන විශේෂ හේතුවක් තියෙනවා නේද? ඒ ගාථාව මුලින්ම කියවුනේ කොහෙදද? මුලින් මිනිස්සු නෙමෙයිනේ ඔය ගාථාව කිව්වේ දෙවියෝනේ නේද? බුදුරෙගේ පිරිනිවන් පාමකදී. ඉතින් ඒ නිසා එතන පෙර බුදුරෙගේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මේ බුදුහාමුදුරුවන්ගේ මේ පිරිනිවන් පෑමේදී දෙවියෝ මෙන්න මෙහෙම අහසේ ඉඳලා මේ ගාථාව සජ්ජායනා කරා කියලා. හේතුව ඒ දෙවියෝ ඒ ගාථාව ඊට කලින් බුදුරන් වෙනුත් අහලා තියෙනවා. ඒගොල්ලන්ගේ දීර්ඝයිනේ සසර. ඉතින් ඒ නිසා වෙන්නේ නැති සමහරවිට මලගලවලදී විශේෂයෙන් මේක ගන්නෙ. නමුත් යාර ඔබතුමා කීප දේ හරි ඒක ජීවත්ව ඉන්නේ නැද්දිම සිහි කරලා අවබෝධ කරගන්න යුතු ගාථාව ධර්මයක්. ඔව් ඒ කියන්නේ රූපයක් අපි දකිද්දී දැන් අපි ඇහෙන් රූපයක් දකිද්දී ඒ සිද්ධිය තුළ ඒ දැකීම කරන්නේ මමයි කියලා හැඟීමක් ඒ සිද්ධිය තුළම හිතේ උපදිනවා. ඊට පස්සේ ඒ රූපය දැකලා ඉවර වෙලා අපි ඇහැ වෙනුවට සද්දයක් අහන මට්ටමට දැන් කනට කනේ විඥානයේ පහළ වෙන මට්ටමට වෙන අවධානය වෙන පැත්තකට ගිය අර රූප දකින ඒ රූප දකින සිද්ධිය සිද්ධ කරගත්ත මම මේ ආරයට සද්ධාහන මම කෙනෙක් තමයි එතන ඉපස්සේ ඉන්නේ. ඊට පස්සේ කෑමකුත් කවුරු හරි ওই වෙලාවේ දුන්නොත් සද්ධාහන මමත් අවසෙලා රස විඳින මම උපදිනවා. ඉතින් අන්න එහෙම සන්තති විදිහට දැන් මේ ෂණ විදිහට නෙමෙයි මම මේ කිව්වේ. ඔවට කියන්නේ සන්තති කියලා. කියන්නේ රූපයක් දැකීම ෂණ ගොඩාක් නෙමෙයි. රූපයක් දැකීම එක ෂණයක් නෙමෙයි ෂණ ගොඩාක්. එතකොට ඒ රූපය දිහා බලාගෙන ඒ පිළිබඳ සිතන මම පහළ වෙනවා. ඒක සන්තතියක් කියලා කියනවා. ෂණ ගොඩාක් සන්තතිය. හැබැයි ඒ සන්තතිය සමුදේ වෙලා ඒ සන්තතිය වය වෙලා ඉවර වෙනවා. ඉවරුනහම වෙන වැඩක් කරන මම කෙනෙක් මනසේ දැනෙනවා. එයාට ඒත් මම කියලා හිතාගෙන කරනවා. අන්න එහෙම සන්තති විදිහටත් ඒ ගාථාවේ තියෙන අර්ථය එහෙම ගන්නත් පුළුවන්. ෂණ විදිහට ගන්නත් පුළුවන්, සන්තති විදිහට ගන්නත් පුළුවන්, භව විදිහට ගන්නත් පුළුවන්. තුන් ආකාරයකම ගන්න පුළුවන්. අවිද්‍යා සහගත සංඛාර ඒවයි සමුදේ වැය ගැන තමයි මේ ගාථාවේ කියන්නේ. ඊට පස්සේ ගාථාවේ විශේෂයෙන් පෙන්නන්නේ ූපසමෝ සුඛෝ කියලා පෙන්නනවා නේද? ඒ තමයි ූපසමෝ සුඛෝ. ූපසම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සංසිඳිලා යන එක. ඒ කියන්නේ සංඛාර සකස් වෙන එක අඩුවෙලා අඩුවෙලා සම්පූර්ණ සංසිඳීම තමයි පරම සුවය කියලා පෙන්නනවා. ඒ පරම සුවේ මියාමේදී වෙන එකක් නෙමෙයි නේද? මේ යාමදී යම් කිසි සංඛාර කොටසක් වැය වෙලා තව සංඛාර කොටසක් හට ගන්නවා. ඒකට ූපසමය කියලා කියන්නේ නැහැ. ඔව් එතකොට අපි මේ මලගෙදරකදී කල්පනා කරනවා ගිහිල්ලා මෙහෙම මැරිලා බෑ. ූපසම මට්ටමේ ූපසම කියන්නේ සම්පූර්ණ සංසිඳලා යාමේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පිරිනිවන්.
අපවත් වීම පිරිනිවන් පෑමක් තමයි ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ. එතකොට මලගෙදරට ගිහිල්ලා අපි කල්පනා කරන්න ඕනේ මේ විදිහට මැරිලා බෑ කියලා. නේද? ඊට කලින් අර අවබෝධය ලබා ගන්න ඕනේ කොහොම හරි කියන එක. ඒක තමයි ඒක තමයි මතක් කරේ මේ ජීවිතේට නේද ඔක. මර වේදට නෙමෙයි නේද අදාළ වෙන්නේ කියලා. ගාථාවි දෙවැනි පදේ බලන්න උපජ්ජිතා නිරුජ්ජන්තු කියන්නේ. ඒ කියන්නේ උපදිනොත් නිරුද්ධ වෙනවා කියන එකක් සිද්ධ වෙනවා කියන්නේ. නමුත් හේතන් රූප සමසකෝ කියලා ඉවර වෙන්නේ. ඒකත් සිද්ධ වෙන්නේ නැතුව ගියා නම් තමයි හොඳ කියලා. ඒක රූප සමය කියනකොට නිරුජ්ජන්ති කියන අර්ථයට වෙනස් අර්ථයක් එතන තියෙන්නේ. නිරෝධ කියන අර්ථය තියෙනවා. නිරෝධ කියන්නේ නැවත නූපදින විදිහට මේ ආව. ඒක තමයි සුඛය කියලා දෙන්නේ. නැවත උපදින විදියට මේ යාම නිරුද්ධ වීමක් විතරයි ඒ වුණාට ආයෙ උපදිනවා. සුඛයක් කියලා ගන්න බෑ එතකොට. ක්ෂණික ජාතිය නෑ නිරෝධ වීම කියන්නේ ජරාමත් නෙමෙයි නිරුද්ධ වීමක් කියලා ගන්න පුළුවන් ජරාවක් මරණයක් කියන්නේ. දැන් අපි තුන් මනසේක භව වශයෙන් ඉපදෙනවා භවයක ඉපදෙනවා අපිම ගන්න පොඩි කාලේ මෙහෙම දරුවෙක් විදිහට ඉපදුනා ඊළඟට අපි මැරුණා ඒ මරණයට නිරෝධ වචනේ පාවිච්චි කරොත් වැරදී ක්ෂණිකත් එහෙමයි ඒක මම කියන්නේ අරකට නිරෝධ කියලා වචන භාවිත කරම වැරදි නම් ෂණිකව මම ඉපදිලා ෂණිකව මම වැරදිලා ගියත් ආයේ මම උපදිනවා නම් ඊළඟ මොහොත වෙන ආයතනයක හරි එතකොට නිරෝධ කියන වචනේ භාවිත කරලත් ඒක වැරදි. නිරෝධ කියන්නේ ආයේ මම උපදින්නේ නැති විදිහට වැරදිලා යන එක. එතකොට ඒක නිරුච්ඡන්ති කියලා. උපාද වය ධර්මය කියලා කියන්නේ ගාඨාවෙන් දින උපාද වය ධර්මින ෂණිකව ඉපදීම වේවීම් සන්තති විදිහටත් ඉපදීම වේවීම් බව විදිහටත් ඉපදීම වැරදි. හැබැයි එකක්වත් සෝය නෙමෙයි. රූප සමය එහෙම නැත්නම් Nirodha තමයි සෝය. යම් වැරවීමක් සිද්ධ වෙන්නේ නැවත උපදීමකට හේතු සකස් වෙලා නම් ඒකට අපි Nirodha කියලා කියන්නේ නැහැ. රූප සමය කියලා කියන්නේ නැහැ. රූප සමය කියන්නේ සංසිඳීම. සංසිඳිලා යනවා. ඉපදීම් සංසිඳිලා යනවා. කියන දැන් සෝවාන් වුණාම ඉපදීම් හතයි නිතර වෙන උපරින්. ඉතුරු ඉපදීම් ටික සංසිඳිලා. සක්‍රදාගාමි වුණාම තව ඉපදීම් ටිකක් අහක් වෙලා. ඒව තමයි සංසිඳීම් කියන්නේ. සෝවාන් නොවීමේ යන කෙනෙකුට එහෙම සංසිඳීමක් නැහැ. ඉදිරි ඉපදීම් ගන්න කෙලවරක් නැහැ. සංසිඳිලා නැහැ පොඩ්ඩක්වත්. ඒ මට්ටමේ එකක් තමයි රූප සම කියලා කියන්නේ. අනුත්පාද කියන්නේ තේකම් දෙන්නයි. නැවත උපදීම් අඩු කරා කියන්නේ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් නැවත උපදීම් බොහෝ ගාන අඩු කරලා කුඩා ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තමයි chance දීම නැත්නම් ඒක තමයි සුඛය කියලා උතන් දෙන්නන්නේ. දැන් අර භාවනාවේදී අපි දැක්කනේ මං කිව්වේ සිහි කරන්න කියලා ඉදිරි මරණ ටික ඉදිරි උපත් ටික එතකොට අපිට කෙලවරක් ලැබුණාද? නැන් කෙලවරක් පේන්නේ නැහැ. ඒක තමයි රූප සමය නැහැ. සංසිඳීම නැහැ. ගොඩාක් පේනවා අපිට. දැන් මේ ඉන්න හැටියට හදිස්සි මරණයක් වුණත් එහෙම මොනවා වෙයිද නැහැ. දිගට 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 මරණ සේදම සිද්ධ වෙනවා. ඉතින් එතකොට පේනවා එතන අර උත්පාද වය කියන එක තියෙනවා. හැබැයි රූප සම නැත්නම් නිරෝධ මට්ටම නැහැ කියන්නේ. රූප සම කියන්නේ ඔය මාර්ගඵල කියන මට්ටමේ කියන්නේ සෝවාන් වීමෙන් ගොඩාක් උපත් සංසිඳිලා යනවා. සක්‍රදාගාමී වීමෙන් තවත් උපත් ගොඩාක් සංසිඳිලා යනවා. අන්න එහෙම. ඒ ටික තමයි සංසිඳීම් කියලා කියන්නේ.